At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. The Big Story. ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නාවික 67,000ක් දුරින් මේ නෞකාව පිහිටා තිබෙන ආකාරයයි ඔබ මේ දකින්නේ. මේ වෙන විට සම්පූර්ණයෙන්ම මෙම නෞකාවේ ගින්න පාලනය කිරීමට තවමත් හැකියාව ලැබිලා නැහැ. ඔබට මේ පෙනෙන්නේ මේ නෞකාවයි. මේ වෙන විට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා කීපයක් යොදා ගනිමින් මේ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව උත්සාහ කරන ආකාරය අපට මේ මොහොත වන විටත් දකින්නට පුළුවන්. කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 120ක් දුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ MCS ඩැනිලා බහලුම් නෞකාවේ කන්ටේනර් බහලුම් කිහිපයක ඊයේ උදෑසන මෙම ගින්න හටගෙන තිබුණා. නාවික හමුදාව පැවසුවේ එවන විට සිංගප්පූරුවේ සිට පැනමා දජය යටතේ අදාළ නෞකාව සුවසැල හරහා ඊජිප්තුව බලා යාත්‍රා කරමින් තිබූ බවයි. දිග මීට 360ක් පමණ වන මෙම බහලුම් නෞකාවේ ගින්න හටගත් අවස්ථාවේ ටොන් 151,000ක් පමණ කන්ටේනර් බහලුම් ගබඩා කර තිබුණා. අදාළ නෞකාවේ 20කට අධික නාවිකයන් පිරිසක් සිටි අතර ඔවුන්ට අනතුරින් කිසිදු හානියක් සිදුව නැහැ. කෙසේ වෙතත් ගින්න හට ගැනීමත් සමග නෞකාව අයත් ජාත්‍යන්තර සමාගමේ මෙරට පිහිටි ඒජන්ත කාර්යාලයෙන් ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව නාවික හමුදාව P412 සහ P436 යන වේග ප්‍රහාරක යාත්‍රා පිටත් කර හැර තිබෙනවා. එවන විට මෙම නෞකාව කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 120ක් පමණ දුරින් වන ජාත්‍යන්තර මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබුණා. අනතුරුව දකුණු මුහුදු සීමාවේ තිබූ සාගර නෞකාවද නාවික හමුදා විසින් එම ස්ථානයට පිටත් කර යවා තිබෙනවා. පසු අද දිනේ වන විට මෙම නෞකාව කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 33ක් දක්වා මෙරට මුහුදු සීමාවට රැගෙනීමට නාවික හමුදාව උපදෙස් දී තිබුණා. පසුව වරාය අධිකාරියට අයත් රාවණා සහ මහබැව යන ටග් යාත්‍රා ගින්න මෙඩ පැවැත්වීම සඳහා යෙද වූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේ. ගින්න පාලනය කිරීම සඳහා අදාළ යාත්‍රා සැපයූ සේවය ප්‍රමාණවත් නොවීමේ පසුබිම මත ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් කළ ඉල්ලීමකට අනුව සුහද චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබූ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ශූර් නෞකාවද ගින්න මෙඩ පැවැත්වීම සඳහා යොදාගෙන තිබෙනවා. තවදුරටත් ගින්න පාලනය කිරීමට අසීරු අඩියට පැමිණීමත් සමග ඉන්දිය වෙරළාරක්ෂක බලකාය දර්ශක් සහ ගැරිය නෞකා පිටත් කරේවා තිබුණා. අනතුරුව ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයද මේ සඳහා යොදවා ඇති අතර ඉන්දිය වෙරළාරක්ෂක බලකායට අයත් චෙටෙක් හෙලිකොප්ටර් යානයද මේ සඳහා යෙදුවා. එමෙන්ම මෙරට නාවික හමුදාවට අයත් තවත් වේග ප්‍රහාරක යාත්‍රා තුනක් කාර්ය මණ්ඩලයේ මුදවා ගැනීම සඳහා යෙදවූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මෙවන විට මෙම නෞකාව කොළඹ ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 10ක් පමණ දුරින් නැංගුරම්ලා ඇති බව නාවික හමුදාව පවසනවා. ගින්න දැන් පැතර යාම සම්පූර්ණයෙන් මැඩපවත්වලා තියෙනවා. නැව මුලුවේ 21 දෙනෙක් පමණ ඉන්නවා කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ ජීවිත ආරක්ෂා පිළිබඳ දැන් තර්ජනයක් නැහැ.